Tamis? Sir, adu de pandaram me kopi kadi patte? Mang eka gana kiyanna tamai. School ete yanna issella udem takahaniyakma kopi kadi patte yade. Ai sir mokak hari hadisiyadda? Hadisiyadda kiyala hanu. Hita ganna beridiyat siddha une. E mokadda? Iye mama viduhalpati warunge rassimata tawumata giya. එහෙදි ගුරු ප්‍රපාඩු කතාව මහ ලුකුට ඉස්මතු වෙලා ආවා. තවමේ මන්ත්‍රීතුමාගේ ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය ඔබතුමියව සංගීත ගුරුවරියක් හැටියට තවමේ පාසලකට අනුයුක්ත කරන්න තීරණය කළා. ඒක කොහොමත් වෙන්න බෑනේ. අනික මේ ගමේ මං ගැටෙන්න වෙන සංගීත ගුරුවරියක් නැහැනේ. මම ওই කතාව ওই විදිහටම කිව්වා මිස්. ඒ අය කියන්නේ ගමේ පාසලේ ළමයි අඩු නිසා පුහුණුවන ගුරුවරියක් ගමේ පාසලට අනුයුක්ත කරමු කියලා. මේක මේ ළමයින්ට කරන අසාධාරණයක් නේ. ඒකත් එහෙම තමයි. ඒත් ඒ අයගේ අදහස උනේ ගමේ පාසලේ තියෙන ප්‍රාථමික පන්ති පමණනේ. ඒ නිසා වඩා දැනුගත් ගීතමිස් එහාට වටිනවා කියන එකයි ඒ අයගේ අදහස. මම පුළුවන් තරම් පැහැදිලි කළා. ඒත් පළක් උනේ නේ. මොනවා කරන්නද සර් මේක මගේ ලැබීම අපි අභියාචනයක් දාලා බලමු මම උත්සාහය අතාරින්නේ නැහැ මම එන්න मट अनावेकिया යමක් කරන්න කිව්වා කර එක දවසයි මෙන්න දෙයනේ සාමිල් මලියා ඉතුරු කරපු සල්ලි වගේ බැංකුවේ තිබිලා ඒ මහතුරු උදේම ඇවිල්ලා මගේ අතට සල්ලි ටික දීලා ගියානේ දැන් හාමිනේ ඔය දෙකම හරියටම හරියනවා කියලා ශාස්ත්‍රයට කියුණාද කියුණාද තහනම එන්නකෝ ළමයා එන්නකෝ මං අඳුරලා දෙන්නම් එන්න මෑණියනි මේ සිරිසේන ළමයා අපිට බොහෝම හිතවත් කෙනෙක් ශාස්ත්‍රයක් අහන්න හැදිලා මේ දරුවගේ අපල ටිකක් වැඩි ඉදිරි කටයුතු පිනට දහමට ලැබි වෙලා කරන්න ඕනි දරුවට මේ ගැන වැඩි විශ්වාසයක් නෑ නේද අදතාවේ මාව පරීක්ෂා කරලා බලන්න හිතාගෙන නේද? ඒ වුණාට මේ දරුවා හරි උත්සාහවන්තයි. හරි ධෛර්යවන්තයි. ඇත්තටම මම මේ ගැන ඒ තරම් විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති වුණාට කමක් නැහැ. ඉදිරියේදී විශ්වාස කරයි. මෙන්න මේ පුංචි ගල දරුවගේ ඇසකට ගැටෙන තැනක තියන්න ඕනි. මෑණියනි මට මුකුත් කියන්න ඕනේ නෑ දරුවෝ. මම සේරම දන්නවා. දරුපල ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒකට විසඳුමක් නෑ. ඒක පෙර ආත්මයක කරන ලද අකුසල කර්මයක ප්‍රතිඵලයක්. ඒතර ගෑනු දරුවට ඉදිරියේ හොඳ කාලයක් ලැබෙනවා. හෙටින් පටන්ගෙන දවස් 7ක් ගමේ පන්සලට ගිහිල්ලා බෝධිය නාවලා වත්පිළිවෙත් කරලා ආයේ යහවර වෙලා එනකොට හඬ නැති මිනිස්සෙකුට කෑම ටිකක් දෙන්න මතක් කරලා මෑණියනි
කොහොම පින් කොහොමද ළමියෝ සාත්‍රි හරියට කියුණා නේද අනේ මන් දන්නේ නැහැ මිනේ කියපු දේවල් නම් හරි වගේ අපි බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා මේ පඳුරු ඔව් 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 මේ මේ අයියනේ හෙල්ඩන් මාකර් එක ගාමිනේ පැත්තකට උනා ගාමිනේ සෙල්ටෝ මහත්තයා ගාමිනේ මාතාව මෑණියන්ගෙන් සාත්‍රයක් අහන්න කිව්වා එහෙනම් සිල්ටන් ළමයා සාත්‍ර අහද දෙයිය බුදුන්ගේ බැල්ම මහපොළොට වැටෙනවා කියන එකත් විශ්වාස කරනවා හොඳයි හොඳයි ඊළඟට 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 හොඳ නැමෙයි අවසර මෑණියනි මේ අපේ සෙල්ටන් මහත්තයා සෙල්ටන් මහත්තයාට નિયමිත සාත්‍රය කියවෙන්න ඕනේ මෑණියනි එහෙම නේද දීවත්ෝ ඔව් මෑණියනි සල්ලි ඕන තරම් විසි කරන්න පුළුවන් සෙල්ටන් මහත්තයාට සල්ලි තියෙනවා මේ සාස්ත්‍රයේ ටිප් ටොප් එකට කියවෙන්න ඕන අර මෑණියෝ මට කිව්වේ අන්න ඒ වගේ ඔක්කොටම කලියෙන් මහත්තයෝ මොන වැඩේට අත ගහන්න කලියනුත් ඔය වටේ පිටේ ඉන්න මොලේ අඩු ගෝල බාලයින් ටික ඈත් කරන්ට වෙනවා මෑණියනි මට විස්තර ඇතුව කියන්නකෝ මට පැහැදිලි නෑ තවත් විස්තර කියන්න තාත්තගේ පෞකාර ශල්ලි උඩ තියන් මොන දේ මොන විදියට කරන්ට හැදුවත් සුබක් නැහැ ඉතින් මෑණියනි මම මොනවද මේකට කරන්න ඕනේ කියලා කියන්නේ මම හැම දෙයක්ම කරනවා මෑණියනි ඔබතුමාගේ පියාගේ වත්කමක් හරි දේ පොලක් හරි එහෙමත් නැතිනම් තැම්පත් කරපු මුදලක් හරි අරගෙන ගිහිල්ලා ගෙයක් දොරක් නැති ඉන්ට හිටින්ට තැනක් නැති කෙනෙකුට හරි වැඩි හිටි දෙමෝපියෙකුට හරි ඉන්ට හිටින්ට පිහිට වෙන්න ජීවත් වෙන්න උදව් කරන්න මේ ඉතින් මෑණියනි ඒකේ මට ඇති පරපෝෂණය මොකද්ද එහෙම කළා කියලා ලාභය තමයි ජීවිත ලාභය ජීවිත ලාභේ මට තේරෙන්නේ නැහැ මෑණියනි ඉදිරියේ ගෙවෙන දවස් 3ක් ඇතුළත ඔය දරුවට මාරක අනතුරකට මූණ පාන්න සිදු වෙනවා අන්නේ මාරකෙන් බේරෙන්ට ක්‍රමයක් තමයි මම කිව්වේ. අනේ මෑණියනි කීයක් ගියත් කමන්නේ. මට මේ මාර්ගයෙන් ගොඩින් මල් ක්‍රමයක් කියලා දෙන්න මෑණියනි. ඔව් මෑණියනි. මම කිව්වේ මහත්තයෝ මාර්ග අනතුරක් ගැන. ආමිනේ අපේ සෙල්ටෝ මහත්තයා බේරුනේ 99. මේ ඔය බණ කිව්වේ ඇදි. දැන් අපි මේකෙන් ගානක් ගමුද නැද්ද? සාත්‍රය බලමුද? කොටි හද මේක කොටි දෙක දෙක කොටි කමාර වේ කැමතිද ගන්න අපේ රාලහන් මං වෙනුවෙන් බැංකු පොත්තක් කෝකෝ කොල්ලා ඒකේ තල්ලි ඉඳලා